හරි ළමයි මට හිතුණා අදත් පොඩි මාතෘකාවක් ගැන පොඩි කතාවක් කරන්න. ඉතින් මට හිතුණා අද සර්ෆ් එක්ස්ටෙන්ෂන් එහෙම නැත්නම් පුෂ්ටිකාර්ත්‍ය ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔයගලන්ට කරලා දෙන්න. ඒතර මේක මේ පුෂ්ටිකාර්ත්‍ය කියන්නේ සරලව කිව්වොත් එහෙම පුෂ්ටයක් මත ඇතිවන ඇදෙන ස්වභාවය කියලා සරලව අපිට කියන්න පුළුවන් පුෂ්ටිකාර්ත්‍ය කියන කෙනාට. ඒතර මේකෙදි වෙන්නේ මොකද්ද කියන එක මම පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. සමනය ගොල්ල ගන්නවා අපි ද්‍රවයක් ගත්තොත් එහෙම මෙන්න මේ ද්‍රවයේ ජලාංශු ගැන හිතුවොත් එහෙම මේ හැමතැනම ජලාංශ වලින් තමයි හැදිලා තියෙන්නේ ජලාංශු වලින්. ඒත් ඒ වගේම මෙන්න මේ පුෂ්ටික ආතති බලය කියන එක නැති වෙන බලපාන්නේ ඔය අණු අතර තියෙන අංක අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය. දැන් අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය. ඒතර මෙන්න මේ උදාහරණයක් විදිහට මේ යටින් තියෙන අංශුවක් ගැන මං හිතුවොත් මේක ඒ වගේම මෙන්න මේ පින්තූරේ අපිට ටිකක් පැහැදිලිව පේනවා. මෙන්න මේ යටින් තියෙන අංශුවක් ගැන හිතුවොත් එහෙම ඒ වටේ තියෙන අංශු වලින් මේක සෑම දිශාවකටම බලපෑමක් ඇති කරන්න පුළුවන් අපිට. මෙතන තියෙන අංශුවත් එහෙමයි. මේ අංශු සැලකුවාම මේ වටේ තියෙන අනිත් ජලාංශු වලින් බලපෑමක් ඇති කරන්න පුළුවන් වටේටම. එතකොට පුතේ මේ ඉහළට එක දිශාවක් සැලකුවොත් ඉහළට තියෙන බලයට සමාන බලයක් පල්ලෙහාට හැදෙනවා. මේ අනිත් පැතිවලටත් මේ පැත්තට තියෙන බලයට සමාන බලයක් මේ පැත්තටත් මේ පැත්තට තියෙන බලයට සමාන බලයක් මේ පැත්තටත් ආදි වශයෙන් බලයන් නැතිවීම ඔතෙන්දි සිද්ධ වෙනවා. ඒතර මට කියන්න පුළුවන් මෙන්න මේ පල්ලෙහායින් තියෙන ජලාංශු මෙන්න මේ දෙන්නම මම සැලකුවොත් ඒ දෙන්නගෙම සම්ප්‍රයුක්ත බලයක් නැහැ ඇත්තටම. ඒ වටේ තියෙන අනුමගින් ආකර්ෂණ බලහා ඇති කරලා ඒක සම්ප්‍රයුක්තේ ශූන්‍ය කරලා තියෙනවා. හැබැයි නමුත් අපි මේ ද්‍රවයත් වාතයත් වෙන්නන මායිම මෙන්න මේ පුෂ්ඨය ගැන සැලකුවොත් ඒ පුෂ්ඨයේදී පුෂ්ඨයට ඉතා ආසන්නව පුෂ්ඨයේම තියෙන අංශුවක් ගැන සැලකුවොත් මේ පැත්තට ඇතිවෙන බලයකුත් මේ පැත්තට ඇතිවෙන බලයකුත් පල්ලෙහාට ඇතිවෙන බලයක් පල්ලෙහාට ඇතිවෙන බලක් තියෙනවා. හැබැයි මේ පැත්තට ඇතිවෙන බල තුලිත වෙනවා හේතුව දෙපැත්තෙම ඇදගන්න හින්දා. හැබැයි පුතේ මෙතන ඉහලින් තියෙන වාතයේ හින්දා ඉස්සරලා වගේ ජල පුෂ්ඨයෙන් මේ පැත්තට අදින්න අණු මෙතන නැතු වෙනවා. අණු මෙතන නැති වෙනවා. මේ පැත්තට අදින්න අණු නැහැ දැන්. ඒතර වෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන අණු වලින් හැබැයි පල්ලෙහාට අදිනවා. ඒතර මෙන්න මේකෙදි වෙන්නේ මේ පුෂ්ඨයේ මත තියෙන අංශ සැලකුවොත් පල්ලෙහාට අමතර බලයක් ඉතුරු වෙනවා. අපි ඒකට කියනවා සම්ප්‍රයුක්ත බලයක් කියලා. ඔන්න ඔය සම්ප්‍රයුක්ත බලයෙන් හින්දා මේ පුෂ්ඨයේ මත තියෙන අංශු පල්ලෙහාට ඇදෙන්න බලනවා. කොහෙටද ඇදෙන්න බලන්නේ? පල්ලෙහාට ඇදෙන්න බලනවා. ඔන්න ඔය ඇදෙන ස්වභාවයෙන් හින්දා අපි කියනවා පුෂ්ටිකාතතේ කියලා. එතකොට මෙන්න මේ ඇතන පුෂ්ඨ මත තියෙන අංශුවත් සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා පල්ලෙහාට. එතකොට මේක නිකන් පුෂ්ඨ නිකන් පල්ලෙහාට ඇදෙන්න බලනවා. ඇදෙන්න බලනවා. අන්නේ ඇදෙන ස්වභාවය අපි කියන මොකක් කියලාද? පුෂ්ටිකාතතේ බලය කියලා. ඒක රඳාපවතින්නේ අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවයේ. හරියට මම වෙන බලන්න. ජලාංශුවකෝ අපි සැලකුවොත් මර්කරි එහෙම නැත්නම් රසදිය ගත්තොත් එහෙම ජලාණු අතර තියෙන අන්තරණුක ආකර්ෂණ බලවලට වඩා වැඩි ප්‍රබලතාවයක් තියෙනවා රසදිය මත තියෙන අණු අතර. රසදිය මත තියෙන අණු අතර අන්තරණුක ප්‍රබලතාවය වැඩි රසදිය අණු අතර තියෙන අන්තරණුක ප්‍රබලතාවය. එතකොට පුෂ්ඨයකට දැම්මොත් එහෙම පුතේ ජලාණුවක් විසිරලා යනවා මේ විදිහට. පුෂ්ඨයක් මතර දැම්මොත් හේතුව අණු අතර ආකර්ෂණ බල අඩුයි සාපේක්ෂව කාට වඩාද? රසදිය වලට වඩා. හැබැයි රසදිය පුෂ්ඨයකට දැම්මොත් නිකන් බෝලාකාර ගතිය මෙන්න මේ විදිහට බෝලාකාර ගතිය එයාගේ වැඩි වෙනවා. කියන්නේ ගෝලයක් වගේ පිරෙන හැකියාව එයාගේ වැඩි වෙනවා. ඒකට බලපාන හේතුව අන්තරණුක ආකර්ෂණ බල. ඒතර මම තව ටිකක් ඉස්සරහට ගෙනිච්චොත් අපි බලමු මොකද්ද මේ පුෂ්ටිකාතතෙන් වෙන දේ කියලා. සාමාන්‍යයෙන් පුතේ මෙන්න මේ වගේ දියමත ලිස්සන්නෝ ඔන්න වගේ කෘමීන්ඩ වෙන මේ ජලය මත ඇවිදීමේ හැකියාව ලැබෙන්නේ ඔන්න ඔය ජලයේ තියෙන පුෂ්ටිකාත්ති මත බලය හින්දා. එතනත් ඊට අමතරව අපිට පුළුවන් චූටි ඇල්පෙනිත්තක් මේ ගුඩ පා කරන්න ඔන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පුෂ්ටිකාත්ති බලපෑම හින්දා තමයි. ඒතර ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ තැනක් බැලුවොත් හරියට මේ ඇදෙන ලක්ෂණේ සාමාන්‍යයෙන් පෙන්නුම් කරන්න තියෙනවා. ඇදෙන ස්වභාවය පෙන්නුම් කරන්න තියෙනවා. අන්න ඒකේ ඒ ඇදෙන ස්වභාවය තමයි අපි පුෂ්ටිකාතතිය කියලා කියන්නේ. මේකෙන් තව ගොඩක් වැඩ වෙනවා. ඒතර මම ওই පොඩි පැහැදිලි කිරීමක් විතරයි දුන්නේ පුෂ්ටිකාත්ති බලය කොහොමද ඇති වෙන්නේ කියලා. හරි. මෙන්න මේ
බෝල් පොයින්ට් පෑන. අර බෝල් පොයින්ට් පෑන ගත්තාම බෝල් පොයින්ට් පෑනේ භාවිතා වෙන මූලධර්ම දෙකක් ගැන පැහැදිලිව අපිට මුලින්ම හදාරන්න පුළුවන්. එකක් තමයි බෝල් පොයින්ට් පෑනේ භාවිතා වෙන පළවෙනි මූලධර්මය තමයි ගුරුත්වාකර්ෂණ බලය. ඕන පැහැදිලි ගුරුත්වාකර්ෂණ බලය හින්දා තමයි මේකෙ තින්ත පල්ලෙහාට එන්නේ කියලා. ඊට අමතරව මේකේ වැදගත්ම සම්දිස්ථානයක් එහෙම නැත්නම් තින්ත පහළට ගමන් කිරීම වගේම මේකේ තුඩ පුරා සම්පූර්ණයෙන් තින්ත පැහැදිලිව තැවරීම සිද්ධ වෙන්න ඕන. ඒකට බලපාන්නේ තරලේ පුෂ්ටිඝාතති හැකියාව. පුෂ්ටිඝාතය. ඒතර ගොඩාක් පුෂ්ටිඝාතය වැඩි වුණොත් එහෙම මේ තුඩ පුරා හොඳින් තින්ත පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එවනත් අපිට පැහැදිලි සටහනක් ලියා ගන්න බැරි වෙනවා. පැහැදිලි සටහනක් ලියා ගන්න බැරි වෙනවා. එහෙනම් ඒ වගේම මේ තුඩ ගත්තාම තුඩ කැරකීමක් සිද්ධ වෙනවා. තුඩ කැරකෙන නම් ඝර්ෂණයක් සැලකිත විදිහට බලපෑමක් ඇති කරනවා. ඒතර හොඳට පැහැදිලිව ලියන්න නම් අපිට පැහැදිලි පුෂ්ටිඝාතය බලපෑම මේකට පැහැදිලිවම තියෙනවා කියලා. හරි. ඒතර වගේ පොඩි පොඩි මූලධර්ම තමයි මට කියන්න උවමනාව තියන්නේ. අපි ඉස්සරහටත් වගේ පොඩි පොඩි දේවල් බලමු මොනවද පැහැදිලි වෙන්නේ කියලා.